මේ කොයි වගේ ප්‍රබල වචනයක්ද කියලා සාතම් පවා කියනවා දෙවන් වහන්සේගේ වචනය ගැන. ජිස්වාමීන් වහන්සේ අදවසේ ශුද්ධෝ සෝශිෂ්‍ය තුළ අශුද්ධාත්මයක් ආවේශ වුණු මනුස්සයෙක් සූපත් කිරීමේ සිද්ධියක් ඉදිරිපත් කරනවා. ස්වාමීන් වහන්සේ ඒ ගැළවීම දායක වචනය ලෝකය මවපු ඒ වචනය දෙවම්මගේ කොසේ ඇටලේ මස් නහරය අරගෙන මනුස සූරූපයක් ගත්තු ඒ දේව වචනය තමයි මේ ප්‍රකාශ කරන්නේ. ඒ වචනය කොච්චර ප්‍රබලද කියනවන යක්ෂයට පවා ඒ වචනය ඉස්සරහා කිසි බලයක් නෑ. දෙවන් වහන්සේගේ වචනය ක්‍රියාත්මක වෙන තැන යක්ෂයා පවා පලා යනවා. මගේ අම්මේ තතිදුවේ පුතේ, ඔබේ මගේ ජීවිතේ අපි කොයි වගේ වටිනාකමක්ද දේ වචනයට ලබා දීලා තියෙන්නේ. විශේෂයෙන්ම කතෝලිකයෝ විදිහට අපේ උරුමයක් වුණු දේව වචනය ශුද්ධෝ බයිබලයට අපි බොහොම පහත් තැනක් අඩුම අවධානයක් අපේ ජීවිතේ දීලා තියෙන්නේ. හැබැයි මුළු ධර්මවාදී ආගම්බල, එහෙම නැත්නම් ක්‍රිස්තියානි ආගම්බල ඒ සහෝදර සහෝදරියෝ දේවවචනයට ලොකු තැනක් අවධානයක් දීලා නිසා ඒ වගේ අය ඇවිල්ලා අපේ ගෙදරකට බයිබලේ එහාට පෙරලලා මෙහාට පෙරලලා විවිධ දේවල් කියද්දි අපි තුෂ්ණීම් භූත වෙලා බලන් ඉන්නවා. මොකද අපි බයිබලේ දන්නේ නැහැ, අපි බයිබලේ කියවල නැහැ. ඒ නිසාම බොහෝ උපක්‍රමයන් වලට, බොහෝ උගුල් වලට අපි අහු වෙනවා යක්ෂයාගේ. ඒ නිසා අද ඉඳලවත් අඩුම තරමේ දවසට අදාළ ශුද්ධෝ ලීවිල් සෝශිෂ්‍ය කොටසක් හරි, කිවීමක කොටසක් හරි සම්පූර්ණම කියාගන්න බැරිනම් එක පදපිල දෙක තුනක් හරි අපිට කියන්න පුළුවන් නම් දවස ගාන දිවෙන් වහන්සේ අරුම පුදුම දේවල් අපේ ජීවිතේ කරනවා. උන්වහන්සේ වෙනුවෙන් අපි පුංචි හරි ආදරයක් අපේ හදවතේ තියෙනවා කියලා ඔප්පු කරන ක්‍රමය තමයි මේක. කට වචනෙන් ජේසුනි මං ඔබ වහන්සේට ආදරේ කියලා කිව්වට වැඩක් නැහැ. උන්වහන්සේගේ දේ වචනේ කියවන්නේ නැත්තම්, උන්වහන්සේගේ දේ වචන අනුව ජීවත් වෙන්නේ නැත්තම්, ඒ නිසා අද ඉඳලා පුංචි උත්සාහයක් අපි ගමු. පුළුවන් විදිහට ශුද්ධෝ බයිබලයක් නවගියොසමක්, එහෙම නැත්නම් අන්තර්ජාලයෙන් හරි දේ වචනේ ලබාගෙන කියවන්න පටන් ගනිමු. ඒ වචනය තුල මහා බලයක් ගැබ් වෙලා තියෙන බව ඔබටම තේරේවි. ඔබට ජෙස්මීටයි.